හැම දිනාටම ආයිබෝවන්. අදත් පොඩි කෙටි වීඩියෝ එකකින් මම කියන්න ලෑස්ති වෙන්නේ දැන් මේ ආධ්‍යාත්මික තලයක් නොපෙනෙන තලය දකින්නේ කොහොමද? දකින්න එක හදාගන්නේ කොහොමද? මේ නොපෙනෙන තලයක් ඇහෙන එක හදාගන්නේ කොහොමද? ඊට පස්සේ ඒ ශක්තියක් හදාගෙන ඇහෙන එක පේන එකට අමතරව ශක්තිය කියන එක හදාගන්න පුළුවන්. දිව්‍ය ශක්තිය එහෙම නැත්නම් කුණ්ඩලිනී ශක්තිය හදාගන්නේ කොහොමද? යම් ප්‍රශ්නයක් ගැටලුවක් මිනිස්සෙක් ගාව තියෙන දෙයක් ගමේ රටේ තියෙන දෙයක් විසඳගන්න කොහොමද අපි කරන්නේ කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න හදන්නේ. විවිධ අය ඒ ගැන ප්‍රශ්න අහලා තිබ්බ දිගට ඒ ප්‍රශ්නත් එක්කම මම ඒ කතාව කියන්න බලනවා. දැන් මෙතනදී කට්ටිය මේ වෙනුවෙන් ගොඩක් භාවනා කරනවා. ඒ භාවනා කරන අයට විවිධ ප්‍රශ්න ඇවිදින් තියෙනවා. ඒ සමහරුන්ගේ ඔළුව එක ඇක්කුම් ඇවිදින් තියෙනවා. මේ නලල දැන් එයාලා මෙතනින් බලන්න try කරන නලල හිර වෙනවා වගේ ඇඟවල් දෙදරනවා, වෙවුලනවා, ගැහෙනවා, ඊට පස්සේ ලෙඩ වෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න ඇවිදින් තියෙනවා. ඒක වෙනවා. එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ කුණ්ඩලිනී ශක්තියක් අවදි වෙනකොටත් ඇඟට යම් මේ වෙහෙසකර බවක් තියෙනවා. ඒ වගේම යම් භාවනාවක් යම් කෙනෙක්, ඒ කියන්නේ මේ මහ පොළොවට ඇවිදින් ඉන්නවා විශේෂ කට්ටියක්. ඒ අයගෙන් කවුරු හරි භාවනා කරද්දී අසුර බලවේග එයාලා වළක්වන්නත් කටයුතු යොදාගෙන යනවා. මොකද ඒ ප්‍රශ්නයක් වෙන හින්දා, ඒ කට්ටියගේ මේ අසුර පාලනයේට මේ ප්‍රශ්නයක් වෙන හින්දා ඒක වහන්නත් ඒ අයට බාධා කරමින් ඉන්නවා. එතකොට දැන් මේකෙදි වෙනවා ඔළුව හිර වෙනවා, ඔළුවේ කැක්කුම් එනවා, හුස්ම ගැනීමේ අපහසුතාව එනවා, ඇඟවල් දෙදරනවා. මෙන්න මේ වාගේ දේවල් ගොඩක් කියනවා. ලෙඩ වෙනවා සමහරු. මේ වාගේ කොහොම හරි ඔය වගේ ගණනාවක් ඔය එක එක්කෙනා මගෙත් එක්කත් කියලා දෙනවා. දැන් මේකට හොඳම දේ තමයි යම් සතිය සිහියක් අවශ්‍යයි. සතිය සිහිය කියන දියුණුවක් අවශ්‍යයි. ඒ කියන්නේ දැන් අපි ධානය තල පැත්තෙන් කතා කරොත් එක එක්කෙනා එක එක විග්‍රහයන් කරනවා. දැන් පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය කියන ඒවාට ප්‍රශ්නයක් අතුව යන්න පුළුවන්. එච්චර ප්‍රශ්නයක් නෑ. නමුත් අපිට කරන මුණ්ඩයක් හරි පේන එකක් හරි එන්නේ සමාජය තියෙන කතාවෙන් හතරවෙනි ධානයෙන් එහාට. ඒක යම් සත්‍යතාවයක් තියෙනවා. නමුත් මේ ඔය කියන තරම් ගහස් යට ගල් යට භාවනා කර ඒ ධානය මට්ටම් යන්න අවශ්‍ය නැහැ. සසර තිබ්බ කෙනෙක්ගේ බොහොම ඉක්මනින් එනවා. ගොඩක් දෙනෙක් ඉන්නවා මට පේනවා ඒ ශක්තියින් එක්ක ඉන්න අය මට පේනවා. ඒ සලකුණු තියෙනවා. ආධ්‍යාත්මික ඇසකින් කෙනෙක් දිහා බලනකොට එයාලා ගාව සලකුණු තියෙනවා. නමුත් එයාලා මේ වෙනකන් දිගට භාවනා කරනවා. දිගට භාවනා කරනවා. නමුත් පොඩි පොඩි එළියක් වෙනස් වෙන ඡායාවක් තමයි එයාලා දැකගෙන තියෙන්නේ. එක්ක පොඩි ভাইබ්‍රේෂන් එක. නමුත් භාවනා කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. නමුත් මේ භාවනාවට අමතරව මම කාරණා තුනක් දිගටම පැහැදිලි කරා. මේකෙදි ප්‍රධාන දෙයක් තමයි මේ කුණ්ඩලිනී ශක්තියත් එක්ක පින බද්ධ වෙලා තියෙන්නේ. පින වැඩි වෙන්න තමයි අපිට කුණ්ඩලිනී ශක්තියක් අවදි කරන්න පුළුවන්. අපේ දොස්, සාංශාරික අකුසල් අපි යම් ශක්තියෙන් අරගෙන යම් හානි කරලා තියෙන යම් සංසාරේ යම් වෙලාවල. එතකොට අපිට ඒ ශක්තියෙන් අවදි වෙන්නේ නැහැ. ඒකේ අකුසලයන් ගෙවෙන්න යම් පිනක් කරගන්න ඕනේ නිතර. ඊට පස්සේ ඔබ යම් කිසි විශේෂිත කෙනෙක් නම් මේ ශක්තිය හදලා 100කට 1000කට උපකාර කරන්න පුළුවන් යම් විශේෂ කෙනෙක් එහෙමනම් ඔබට අනිවාර්යයෙන්ම අසුර බලපෑමක් විරුද්ධව එනවා. ඒක පිරිසක් විසින් එන්නේ. ඒ පිරිසක් විසින් බොහොම සංවිධානාත්මකව සිද්ධ වෙන දෙයක් මේ වෙලාවේ මහ පොළොවේ. ඒ කියන්නේ යම් මිනිස්සුන්ට පිහිට වෙන්න පුළුවන් අයගේ ආයුෂ අඩු කරන ක්‍රමවේද ගොඩක් මේ මස් වලට ලෝල් කරලා රාගය, දේශය හිත තුල සකස් කරලා අකුසලයට බර කරලා කන්න කියන්නේ බීමත්කමට ඇබ්බැහි කරලා ලෙඩ හදලා අකාලේ මියදෙන තැනට ගෙනියනවා. ඒක මම දැන් මේ වාගේ පිරිස් දැකලා මම දන්නවා ඒක එහෙම වෙනවා කියලා. දැන් මට ඒක පේනවා. අහවලා මෙහෙම කෙනෙක් එයාට මෙහෙම හිංසා කරගෙන ගියා. නමුත් එයාලා දන්නේ නැහැ මේ හිතට දෙන්න පුළුවන්. මොකද හැමදැනම තියෙන යක්ෂ පාලනය. මේ මහ පොළොවේ මේ වෙලාවේ තියෙන යක්ෂ පාලනය. බිලියන් ගණන් ඉන්න යක්ෂයෝ මෙයාට. කවුරුත් එයා විශ්වාස කරන්නේ නැහැ. ටීම් හැදිලා එක එක්කිනා ගාවට දාලා තියෙනවා. ඒ යමක් කරන්න ඉන්න අය ගාවට ටීම් දාලා ඉන්නේ යක්ෂය. දාලා යාලට හැමෝම සිහියෙන් ඉන්න වෙලාවක් නෑ. අසියෙන් ඉන්න වෙලාවට සිතිවිලි දෙනවා. රාගයට අදාළ කරුණු කාරණා සකස් කරලා දෙනවා. මස් මාංශ ගිජු බව හදනවා ක්‍රමයෙන්. දිවට මස් මාංශ නැතුව බැරි වෙලා යාලට. මත්පැන් ටික නැති වෙලා බැරි වෙලා. ඉතින් ක්‍රමයෙන් මේ ශරීරය ලෙඩ කරනවා. ලෙඩ කරලා ජීවිතය අවුල් කරලා දාලා මහා ප්‍රශ්න දාලා යම් ශක්තියක් හදන්නා මිනිසු ගොඩ දෙනෙකුට ඒ ප්‍රශ්නේ ඇවිදින් තියෙනවා. ඉතින් අපි බලමු මට මුණ ගැහෙන අයට මම කියනවා. නමුත් එයාලට ගැලවෙන්න තත්ත්වෙත් අඩු කරලා තියෙනවා. ඒ තරම් වුන් අහු වෙලා උන්ට ඒ සසරෙන් ආපු දේ අරගෙන මිනිස්සුන්ට යමක් කරන්න තියෙන වෙලාවේ ඒක කරගන්න බැරි තැනටපත් වෙලා තියෙනවා. विविध ज्ञातिपासुरः යාලුපාසුරः अमन यानी असुर බලවේග ඇඩ්දලා ඕක අතාරින්න ඔය මස් කන එක ප්‍රශ්නයක් නෑ. ඕ මස් කැල්ලක් කෑවට ප්‍රශ්නයක් නෑ. ඇඟට ප්‍රෝටීන් ඕන. පිටරයක් කෑවට ප්‍රෝටීන් නැතුව බෑ. කොහොම හරි කියන මගක් හරි යනකොට පරිවිඩයක් කියනවා අරයාගේ හිත වැටිලා ආපහු අර අසුරයන්ට අවශ්‍ය පාරේ ඒ කට්ටිය යනවා. මට එහෙම අත්දැකීම් තියෙනවා මෑතක ඉඳන්ම. සමහරු ගැලවිලා යනවා පිනට. මොකද දෙවිවරුත් අමාරුවෙන් උදව් කරනවා. මොකද අසුරයෝ යක්ෂයෝ කියන අය වහගත්තට පස්සේ දෙවියන්ට කිට්ටු වෙන්න බෑ. දෙවිවරුන්ට අපහසු. මහා දෙවි කෙනෙකුට නම් ගසලා දාලා මෙව කරන්න පුළුවන්. නමුත් ඉතින් එහෙම මහා දෙවිවරුත් එනවා අඩුයි. මහා දෙවිවරු එන ක්‍රමයක් තියෙනවා. මම ඒකයි මේ කියන්නේ. ඔබ දලදා වහන්සේ කියලා හිතමු අපි මේ පැත්තෙන් නම් එහෙම නැතුව කොහේ හරි ධාතුන් වහන්සේලාට ප්‍රබල ලෙස බොහොම භක්තියකින් වන්දනාමාන කරනවා. මම මෙහෙ මේවා කියද්දී සමහරු නිකන් වැරදි තේරුමක් අරන් දිනනවා. තමන් කරන දැනට කරන පින්කම් අතහැරලා තමයි මේවා කරන්නේ. එහෙම එකක් නෙවෙයි මම කියන්නේ. මම මේ කියන්නේ විශේෂ කාරණා තුනක්. මේ මම හදන්නේ මිනිසුන්ට සෙතක් කරන මිනිසු නිර්මාණය වෙන හැටි. ඒ කියන්නේ යම් ශක්තියක් අරගෙන මේ දැකීමක් ඇසීමක් අරගෙන බුද්ධිමතෙක් හැදෙන විදිහ මම කියන්නේ. ඒ කියන්නේ දැන් උගත්තු හැදෙන ක්‍රමයේ තියෙනවා. උගත්තු තුලින් ලොකු දෙයක් වෙන්නේ නැහැ. වෙනානම් මේනට රටට ලෝකෙට වෙලා තියෙනෝනේ. උගත්තු ෆේල් මේ. බුද්ධිමතුන් තමයි හැදෙන්නේ. බුද්ධිමතුන් කියන්නේ මේ ඇසකණනාසේ දිව ශරීරයේ කියන මේ සාමාන්‍ය තත්වයට එහා ගිය දයක් දකින්න පුළුවන් මිනිස්සු. ඒ බුද්ධිමතෙක් හැදෙන තැන තමයි මම පෙන්වන්නේ. එතකොට තමයි ඇත්ත ධර්ම මාර්ගය, ඇත්ත නිවන් මාර්ගය මේ සියල්ල ඒකනට ගවේෂණය කරන්නේ. හරියට පේන කෙනෙක් ආවොත් දිව්‍ය තලවල ඉන්න අනාගාමී තත්ත්වවලපත් වෙච්ච බ්‍රහ්ම තලවල ඉන්න ඒ කට්ටිය, ඒ කට්ටියගෙන් තොරතුරු ගන්න පුළුවන්. හරියට පේන ඇහෙන කෙනෙක් හදාගත්තොත්. ඉතින් එහෙම ධර්මයට උනත් නිවන් මාර්ගයට උනත් එහෙම අවස්ථාවල් තියෙනවා. අතීතයේ විමර්ශනය කරන්න පුළුවන් අවුරුදු 10 ගණන් පිටිපස්ස. ඒ කෙනාගේ ශක්තිය හැටියට අනාගතයේ යම් දෙයක් ඕනනම් ග්‍රහණය කරගන්න පුළුවන්. එහෙම හැකියාවන් තියෙනවා. ඉතින් මේ දේවල් මේ බුද්ධිමතෙක් වෙන්නේ එතන. මේම ඇස කන විවර කරගන්නේ. මම මේ ඒකට ගදගත් විදිහට මම දකින්නේ ඒකයි. දැන් ලෙඩෙක් සුව කර මමත් ඒක කරනවා. මට යුතුයකමක් තියෙනවා. නමුත් වඩා විය යුත්තේ ඒ පිරිස් නිර්මාණය වීම. ඒකට වැදගත්ම කාරණාව තමයි මේ පින් රැස් කියන කියන්නේ මේ වැදගත් පින් මම දැකපු. ඒ කියන්නේ මහා ශක්තියක් කියන පින් තමයි මම දැකපු. කියන්නේ මගේ ගවේෂණයේ මම ප්‍රබල විදිහට දැක්කා ඒ තැන් වලින් මහා ශක්තියක් කියනවා. මම ඒ ශක්තිය විස්තර කරන්න යන්නේ නැහැ. කෙනෙකුට ගැටෙන්න පුළුවන් ඒ තැන් වලට අනතුරක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ ශක්ති ස්වභාවය මම විස්තර කරන්න යන්නේ නැහැ. ඒකේ ප්‍රධාන තැනක් ගන්නවා ධාතුන් වහන්සේලා. ප්‍රධාන කෙනක් ගන්නවා මහා විශාල ශක්තිමත් බෝධීන් වහන්සේලා. එයාලට මහා ශක්තියක් ගැබ් වෙලා තියෙනවා. ඒ ශක්තිය දෙන්න පුළුවන්. ඒ ගමන යන්න. මේ ඊට පස්සේ මේ ඊට පස්සේ දේව වන්දනා මහා ප්‍රබල දෙවිවරු ඉන්නවා. දැන් අර වාගේ යක්ෂ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට අසුරයෝ කණ්ඩායමක් විසින් ඔබට හිර කරනවා නම් භාවනා කරන්න දෙන්නේ නැත්නම් ඔබට අදාළ දෙවි කෙනෙක් ඉන්නවා. දෙවිවරු පිරිසක් ඉන්නවා සමහරුන්. ඒ මට බලලා දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. කවුද මේ ඔබට ඒ අදාළ දෙවිවරු කියලා. ඒ දෙවියන්ට පුද පූජා කරන කෙනෙක් ඉන්නවා. දිගට ඔබ දෙවියන් වන්දනා කරන කෙනෙක් ඉන්නේ. ඒ ප්‍රබල දෙවිවරුන්ට ඔබ ටාගට් වුණ ගමන් ඒ කට්ටිය ටක් ගාලා ඔය ළඟ ඉන්න අසුර බලවේග අයින් කරලා විසිකලා දාලා දෙනවා. ඉතින් සමහරලාට මේවා ඔබ යහපත් නේ. කියන්නේ ඔබ මලක් කඩනකොට කඩනවා නම් මම මිනිස්සු බේර ගන්න මේ මම මල කඩන්නේ. ඔබ පහනක් තියනකොට ඔබ පහන තියනවා නම් මේ පහන තියන්නේ මම මිනිස්සු බේර ගන්නයි. හඳුන් කෝරක් පත්තු කරනවා නම් බෝධියක හරි දේව පූජාවක හරි මේ ධාතුන් වහන්සේ කෙනෙක් ඉස්සරහා හරි ඒ හඳුන් කෝර පත්තු කරන්න ඕන ඔබ. මම මේ හඳුන් කුර ගහන්නේ දෙවියන් බේරක් මේ මිනිස්යන් බේරා ගැනීම සඳහායි. මේ ලෝකේ ඉන්න සියලු මිනිස්සු. එයා ಜಾති ආගම් කුල ભેදයක් නැහැ. සියලු මිනිස්සු බේරා ගන්නයි මේ දේ කරන්න ඕනේ. ඒ එහෙම අඩිතනින් ඔබ මලක් කඩන. ඔබ දේව පූජාවකට පළතුරු ටිකක් ගන්නවා නම් ඒ අදහසින් පළතුරු ටික ගන්න. එතකොට තමයි ඔබේ අර නියම අතුලාන්තයෙන් නියම ගුණය වැඩෙනවා. මොකද දෙවිවරුන්ට ප්‍රබල දෙවිවරුන් සාමාන්‍ය දෙවිවරුන්ට නේ ප්‍රබල දෙවිවරුන්ට ඔබේ தත්ත්වය එක ක්ෂණයක රීඩ් කරන්න පුළුවන්. ඔබ වහගෙන නිකන් අර ඇතුළාන්තේ කපටිකන් තියාගෙන වන්දනා කරාට ඔබට දෙයක් හම්බ වෙන්නේ නැහැ කොච්චර වෙනද. ඔබ කොච්චර භාවනා කරත් දැඩි මමත්වයකට නම් භාවනා කරන්නේ. අනුන්ට යමක් කරන්න ඔබ භාවනා කරොත් ගොඩක් වෙලාවට ඔබට ශක්තියක් ලැබිලත් ඇති මේ වෙනකොට. ගොඩක් දෙනකොට වැරදිලා තියෙන එක. අනුන් වෙනුවෙන් දෙයක් කරන්නයි අපි මේ ශක්තිය ලොකු දෙයක් හම්බෙන්නේ. පොඩි දින් ප්‍රේතයක් ශක්තියක් ඇඟට ඇවිදින් මොන හරි දෙයක් හම්බෙන්න පුළුවන්. නමුත් ප්‍රබල දෙයක් කරන්න මහා විශාල දෙයක් අවශ්‍ය නම් අපි බහින්න ඕනේ අනුන් වෙනුවෙන් දෙයක් කරන්න හැම වෙලාවෙම. ඒ මල කඩද්දී ඔබ හිතන්නේ මම මේ මල කඩන්නේ මම මේ සියල්ල වියදම් කරලා මහන්සියලා යන්නේ මේ අනිවාර්යෙන් මම මේ මිනිස්සෙක් බේරගන්න. තව කවුරු හරි මිනිස්සෙක් බේරගැනීමේ අරමුණේ. අන්න ඒ වාගේ පරාර්ථකාමී හැඟීමක් එක්ක මේ බෝධි වන්දනාව, ධාතු වන්දනාව, දේව වන්දනාව. මේ කැමැති එකක් කරන්න. ගොඩක් වෙලාට දේවත්වයෙන් ආපු කට්ටිය ධාතු වන්දනාවට කැමැති, නාග දෙවිවරු විදිහට ආපු කට්ටිය මහ පොළොවට බෝධි වන්දනාවට කැමැති. ඊට පස්සේ යක්ෂ කියන කට්ටිය දෙවිවරු යලත් ඒ කොටසේ ශක්තිය තියෙන අය ගොඩක් දේව වන්දනාවට කැමැති. ඔය තුනම කරන්න මාරුවෙන් මාරුවට. මට බලලා කිය හැකි මේ කවුරු හරි ඉන්නෝ නම් මොන හරි දැනගන්න ඕන නම් වඩා ගැළපෙන පැත්ත. නමුත් තුනම තුලින් ඔබට ශක්තියක් එනවා. ඒ විදිහට ඔබ ශක්තිය ගන්න ගමන් පොඩි සිහියක් පිහිටවා ගන්න. මොකද ඒ විදිහට ඔබේ පින වැඩි වෙන්න ඔබට උදව් කරන ඉෂ්ට දේවතාවුරු පිරිස් පිටින් එකතු වෙනවා. පිරිස් පිටින් 1000 ගණන් එකතු වෙනවා. මම මේක අත් විඳින කෙනෙක්. මම 1000 ගණන් එකතු වෙනවා. ඒ එකතු වෙන අයටත් ඔබ සිහි කරන්න පිනක් දෙන්න. එතකොට එයාලා තව තවත් ශක්තිමත් වෙනවා ළඟ ඉන්න අය. ඊට පස්සේ මහා දේවවරුන්ට අවශ්‍ය පණිවිඩය බොහොම ඉක්මනින් අරගෙන. පසු කාලෙන් ඔබ හරියට ශක්තිමත් වුණාම මහා දේවවරුන්ගේ කල්යාණ මිත්‍ර වෙනවා. ඔබට එතකොට බොහොම ලස්සනට පාර පෙන්වලා දෙනවා. බාධා ඉවත් කරලා දෙනවා. සියලු කියන්නේ මිනිස්සුන්ට සේවය කරන්න අවශ්‍යතාව සපුරලා දෙනවා. නමුත් මේ ධනෙ හොයන්න, සල්ලිකාරයෙක් වෙන්න එහෙම මං හිතන්නේ ශක්තිය කාට හරි දෙයි කියලා. කලාදුරකින් ඉතින් යක්ෂ ආත්මයක් හරි මොකක් හරි නාග ආත්මයක් එහෙම ඉතින් පොඩ්ඩක් බන්ධනය කරගෙන මොකක් හරි වැඩක් කරන්න පුළුවන් වෙයි. නමුත් ප්‍රබල දෙයක් හම් වෙන්නේ නැහැ එහෙම. ඔබේ තියෙන පරාර්ථකාමීත්වයේ ප්‍රමාණයට තමයි ඔබට ලැබෙන්නේ. ගොඩක් දෙනෙක් කියන්නේ Tamanට මොකක් හරි සල්ලි දෙන දෙයක් සල්ලි වැඩි කරගන්න. මොකක් හරි දෙයක්කට යන්නේ ගොඩක් දෙනෙක් කියන්නේ ඒකයි වෙලා තියෙන්නේ. නමුත් සුදුස්සන්ටවත් හම්බෙලා නැති ඒකයි ආත්මාර්ථයට හසු වෙලා. ඉතින් ඒක පරාර්ථයක් බවට පත් කරගන්න. අනුන් වෙනුවෙන් මහන්සි වෙන කෙනෙක් වෙන්න ඒක හරි වැදගත් රට. මේ දැන් මට තේරෙනවා තියෙන ප්‍රශ්නේ බරපතලකම මට හොඳට පේනවා. තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. අනිවාර්යෙන් අපි වාගේ මිනිස්සු 100ක් අඩුම තරමේ 50ක් 100ක් හැදුනොත් කිසි ප්‍රශ්නයක් නැහැ මේ ලෝකෙ කියන. කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ලෝකේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒ වගේ පිරිසක් ඉන්නවා. මම හිතන්නේ 1000ක් 2000ක්වත් ලංකා භූමියේ ඇති විශේෂිත වූ අය. නමුත් ඉතින් එයාලගෙන් කාමයට අසු වෙලා, මස් මාංශයට අසු වෙලා, පාපයට, ඒ කියන්නේ පාපය. එයාලට දිව්‍ය ශක්තියක් ගන්න බැ. දිව්‍යත් සංඛ්‍යාතයකට Tamanටපත් වෙන්න බැ. ඒක නිසා එහෙම අසු වෙලා ඉන්න කොටසක් ඉතින් අපි බලමු ඉතින් මේ පණිවිඩ දෙන්න. ඔයාලට මේක එනකොට මේක ඔයාලා විතරක් අහලා ඉන්න එපා. සමහරට ඔයාලා ෂෙයා කරන එකෙන් ඒ සුදුස්සෙකුට මේ කන වැටෙන්න පුළුවන්. මම කියන කතාව. මට දෙයක් ගන්න නෙමෙයි මම මේ කියන්නේ. තව කෙනෙක් හදා ගන්න. තව කෙනෙක් හැදෙන පාර කියන්නේ Tamanට බේරෙන්න. අඩුම තරමේ දැන් මිනිස්සුන්ව සේවය කරන්න බැයි නම් Taman නිවන් යන අය. දැන් නිවන් යන අය මට ඔය විවිධාය කතා කරනවා අපි නිවන් පාර යන අය. ඉල්ල ප්‍රශ්නයක් නැහැ කියලා ඉන්නවා. නමුත් ඔයාලට පොඩි රැකවරණයක් තියෙනවා. මේ පින්කම් කරන්න පුළුවන්. නමුත් ඔබ මස් මාංශයෙන් වැළකීලා පිනත් වැඩි කරගෙන සතිපට්ඨානය තුල ඉන්නවා කියලා හිතන්නකො නිවන් යන්න කියලා හිතන ඔබගේ පිනත් වැඩි කරගන්න. ඔබට සතිපට්ඨානෙට පාර තව වැඩියෙන් කැපෙනවා. නිවන් යන්න ඕන කෙනෙක් ඉන්නවනම් පින වැඩි කරගන්න අනිවාර්යයෙන්. ඒ පිනත් එක්ක ඔබට ආරක්ෂාවට මහ පිරිසක් හම්බ වෙනවා. මම ඒක දකිනවා. මම ඒක දැකලා කියන එක තමයි මම මේ පොතකින් කාගෙන්වත් අහගෙන ඉන්න කතාවක් නෙමෙයි. පින වැඩි වෙන්න මම ප්‍රබල පින් ගන්න කාරණා තුනක් මම ඔයාලට හැමදාම කියනවා. තවත් කාරණා ඇති මගේ ගවේෂණේ මම කියන්නේ. ඒ කියන්නේ මට මහා ශක්තියින් එකපාර කඩා වැටිච්ච තැන් මම ඔය කියන්නේ. මහා ශක්තියින් මහා පිරිවර ගන්න මහා ශක්තියින් හම්බෙච්ච තැන් තමයි මම මේ ධාතු වන්දනාව, බෝධි වන්දනාව, දේව වන්දනාව. මේ ඕක අනිවාර්යයෙන්ම අපේ ඉස්සර මිනිස්සු හරියටම කරපු කට්ටිය. ඒකයි මිනිස්සු හරි රැකිලා බොහොම ලස්සන රටක් තිබ්බේ අතීතයේ විවිධ විශේෂිත යුගවල. මම ඒ යුග ගැන දැම්ම කතා කරන්නේ අනාගතයේ දවසක් කතා කරන්න යුගවල ස්වභාවයන්. ඒක තවත් මේ ගැන දැනුවත් වෙයි. මොකද කාලේ සුදුසු නැහැ. මොකද බොහොම දරුණු අසුරු බලවේග ඉන්න වෙලාවක ඒ වාගේ જાති කතා කරන්න සුදුසු නැහැ. යම් ප්‍රමාණයකට හරි යම් පිරිසක් හරි මේ කතාවත් එක්ක උඩට ඇවිදින් ඔබේ ශක්තිය ඔබ අරගෙන ඇවිදින් මේ යම් වෙලාවක මේ මහ පොළොව රැකෙන වෙලාවක අපි බලමු මේ ගැන කතා කරන්න. ඊළඟට ඔබේ කුණ්ඩලිනී ශක්තිය දැන් ඔබට පේන එක හෝ ඇහෙන එක නෑ කියලා හිතන්නකො. ඒත් ප්‍රශ්නයක් කරන්න එපා. කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ධාතු වඳින, බෝධි වඳින, දේව වන්දනාව නිවැරදිව කරන මස් මාංශයෙන් ඉවත් වෙලා ඒ කියන්නේ යම්කිසි පරාර්ථකාමී හැඟීම කරන කෙනෙක් ඉන්නවනම් මට කියන්න. මට ෆොටෝ එකක් හරි දාන්න මං බලලා කියන්න. සමහරට ඔබේ ශරීරයෙන් මීටර 10 15 ශක්තිය විහිදෙන කෙනෙක්. මට එහෙම කට්ටිය පේනවා. පාරේ යනකොට පේනවා ශක්තිය අවදි වෙලා ශක්තියින් විහිදෙන අය. මට දැනෙනවා යම් කිසි ඇස යම් ප්‍රමාණයකට විවරලා යම් සංවේදන තියෙන අය. මට එහෙම ඇගෙන බලලා يعني යම් නිදහස් වෙලාවක බලලා මට කියන්න පුළුවන් ඔබේ ශක්තිය අවදිලා දින තව ඔබ අවදි කරගන්න. පෙනුනේ නැතත් ඇහුනේ නැතත් ඔබට ඔබට යම් තැනක ගිහින් ඉවරලා අදිෂ්ඨාන කරපුවම ඒ තන ශක්තිය වැඩ කරනවා. වැඩ කරන නිසා ඔබට ඒ තන තියෙන නරක අවාසනාවක්, gederක තියෙන දැන් ඔය කට්ටඩි මහත්තුරු ඉතින් ගොඩාක් මේ එළි වෙනකන් දඟලලා එක යතකේ ප්‍රේතෙක් එළි වෙනකන් දඟලලා සමහරට එක යන්නේ නැහැ. ඒ gederට ලයි ඉන්නවා කොහේ හරි බෝධියක ගැට ගහන්න try කරනවා. ඒ වාගේ හරි විහිළු වැඩ කරනවා. අපි මේ පිනක් හදලා මම ඒ අත්දකින්නවා. මම සතුටු වෙනවා. ඒ කියන්නේ මම gederකට ඒ දිව්‍ය සංඛ්‍යාතයක් මහා දේවරුන්ගේ සමහර ඒ වයිල්ලා ගන්න ඒවා තියෙනවා. මම මා තුල හදාගත්ත ශක්තිය දින මම දාපුවාම පින තියෙන යක්ෂයෙක් හිටියන ඒක දැකපුවාම ඒ ආලෝකය දැකපුවාම එයා සමහරට දිව්‍ය තලවලට ඇදිලා යනවා. සමහර අය මනුෂ්‍ය තලවලට ඇදිලා යනවා. ඊට පස්සේ ගොඩාක් අකුසල් දින යක්ෂාත්ම ප්‍රේතාත්ම හිටියොත් එයාලා නිරයට වැටෙනවා. එහෙම වෙනවා. ඒ කියන්නේ එතන අපි කරා කියලා ඒකට හානියක් වෙලත් නැහැ. ඒ කියන්නේ සුදුසු පින තියෙන අය උඩ දිව්‍ය තලවලට යනවා. ඒක නිසා ඒකේ මම දිග කතාවක් මම එතන කෙටියෙන් කියව. ඒක මම යම් දවසක තව පැහැදිලි කරලා දෙන්නම්. වීඩියෝ එක දිගට යන හින්දා ඔබ කරන්න ඕනේ අනුන්ට මේ කියන්නේ යම් දෙයක් කරන්න බලාපොරොත්තු වෙන. අනුන් වෙනුවෙන් මේ වැඩේට බහින්න ඕනේ. අනුන් වෙනුවෙන් මේ වැඩේට බහැලා පින කරන ගමන් සතියක් සිහියක් පිහිටවා ගන්න. නමුත් ගොඩක් දෙනකොට සතිය සිහිය තියෙනවා සමාජයේ. යම් සතියක් සිහියක් තියෙනවා විසූරුණු බවක් තියෙනවනම් Tamanට තේරෙනම් පොඩි එකඟතාවයක් තියාගන්න. මොකද මරණකම් භාවනා කරත් ඔබේ හැඟීම පරාර්ථකාමී නැත්තම් ධාතුන් වහන්සේ නමක්වත් බෝධින් වහන්සේ නමක්වත් දෙවිවරයෙක්වත් ඔබට උදව් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට මට දැනෙන දේ 185ක් 95ක්ම සමහර වෙලාවට ඔය ධාතුන් වහන්සේ කෙනෙක්ගේ හෝ බෝධින් වහන්සේ කෙනෙක්ගේ හෝ මහා දෙවිවරයෙක්ගේ උදව්වෙන් තමයි අපේ මේ විශේෂිත වූ ශක්තිය, විශේෂිත වූ දැකීම, විශේෂිත වූ ඇසීම අවදීන් ස්වාමීන් වහන්සේලාගේ පැතිකඩ වෙනස් උන්වහන්සේලා දෙයක් අතහැරලා යන කට්ටිය සමාහට උන්වහන්සේලාට ඒවා මේ කියන්නේ පින වැඩෙනවා. ඒ එහෙමයි මම දකිනවා සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා විශේෂිත දැකීම් තියෙන අය. ඒ එහෙම කොටසක් ඉන්න සුළු කොටසක් මම ඒ කට්ටිය දැකලා තිනවා. නමුත් මම කියන්නේ මේ සාමාන්‍ය අපි වාගේ ජීවිතවල ඉන්න අයට ඒ කියන්නේ දැඩි මමත්වයකට දේවල් කරාට මම හිතන්නේ බොහොම කලාතුරකින් ওই යක්ෂනාග කියන කොටසක් ඇඩ් වෙලා මොන හරි දෙයක් කියන්න ඉඩ දෙනවා. අනිත් අයත් නිවන් යන්න ඉන්න අය ජීවත් වෙන අයත් අනිවාර්යෙන් මස් මාංශයෙන් අයින් වෙන්න ධාතු වන්දනා, දේව වන්දනා, බෝධි වන්දනා කියන දේවල් ජීවිතයට ළඟට ගන්න හැකියිපරමෙන්. එතකොට ඔබට නිකන් හරි රැකවරණේ වාසනාව කියලා දේවල් තියෙනවා. තවත් කරුණු කාරණා ගොඩක් කියන්න තියෙනවා. මේ වීඩියෝ එක දිගට යනවා. ආයෙ දවසක මම තවත් විස්තරයක් මේ ගැන කියලා දෙන්නම්. තව කාට හරි ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න යොමු කරන්න. එහෙනම් අදට මම කතාව නතර කරන්නම්. තව ප්‍රශ්න ගොඩක් තියෙනවා කියන්නේ ඉදිරියේදී හැමිට මම මේ දේවල් එක එක්කෙනාට ආපු ප්‍රශ්න ගැටලු මේ සම්බන්ධයෙන් ඒවත් විස්තර කරලා දෙන්නම්. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.